പാരദിഗെ കഥാവത്തേക്ക് എത്തുവല്ല ഇന്നൊയാവ് ആദരൻ പിളികാനുവാ അതാത് മകേ വീഡിയോ എക്കട്ട ഇതിം മമാത വീഡിയോ എക്കൻ ഒത്തേക്ക് കഥാക്കറാന് ബലാപൊറത്തു വെന്നെ ഇതിരിയേതി പാരദിഗെ കഥാവതി പ്രഹാന്ത വെന അനതുരാക് നിസാ സിദ്ധ വെന വെനസഗ്ഗനായി ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ආසාවක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවා නම් විතරක් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පහුගිය කාලෙම අපිට දකින්න තිබුණේ රෙහාන් සරණිට වෛර කරන විදිය පමණක්ම නෙවෙයි. අනිවාර්යයෙන්ම රෙහාන් සරණිට හංගගෙන ආදරය කරන විදියත් හරිම ලස්සනට කතාවෙන් දකින්න ලැබුණා. ගොඩක් තැන්වලදී රෙහාන් සරණිගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරනවා කියලා පෙන්වන්න කටයුතු කරලා තිබුණත් ඒ හැම තැනකදීම රෙහාන් සරණිට කොච්චර ආදරෙයිද කියන එකත් ඔප්පු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මේ හැමදේමත් එක්ක සරණි කොයි වෙලාවෙත් කියන්නේ Taman message එකක් කළොත් message එකක් දාන්න ඒ වගේම call එකක් ගන්න ඒ වගේම සරණිත් එක්ක වචනයක් හරි කතා කරන්න ඒ වගේම බලන්න එන්න මේ කිසිම දෙයකට උමනාවක් රෙහාන්ට නැ වගේ තිබුණට මොකද රෙහාන්ට සරණි නැතුව ජීවත් වෙන්න බෑ කියන එක තදටම මේ වෙනකොට දැනලා තියෙන කතාව අපිට මේ වීඩියෝ එකෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් රෙහාන් ඉදිරියටත් ඒ වගේම එයාගේ අනාගතෙත් එයා ගොඩක් වෙලාවට සැලසුම් කරලා තිබුණේ සරණිත් එක්ක. සරණිත් එක්ක ලස්සන ජීවිතයක් තිබුණට රුක්ෂාන් ඇතුළු කට්ටිය එකතු වෙලා කරපු කැත වැඩේ නිසා සිකුර ඇතුළු කට්ටිය එකතු වෙලා කරපු දේවල් නිසා මේ වෙනකොට මේ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්නට වෙන් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන මොහොතක කොයි වෙලාවෙත් රෙහාන් කල්පනා කරනවා දැන් මම තීරණයක් අරගෙන ඉවරයි කියලා. හැබැයි ඉතින් ඒ තීරණය අරගෙන ඉවර නම් ඇයියා ලෝය කෙනෙක් ළඟට නොයන්නේ? ඒ එයාට සරණි නැතුව ජීවත් වෙන්න බැරි නිසා. ඉතින් කොහොම වුණත් මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට රෙහාන් කල්පනා කර කර කාර් එකේ තනියම යන අවස්ථාවකදී ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවක රෙහාන්ට කකුල් වාරු නැතුව යන්න පුළුවන්. ඒ වගේම තමයි රෙහාන් ඉස්පිරිතාලේ කියලා දැනගත්තාම අනිවාර්යෙන් සරණි අඳාගෙන රෙහාන් හොයාගෙන එන්නත් පුළුවන්. ඒ වගේම රෙහාන්ට හොඳ වෙනකන් රෙහාන්ට අප උපස්ථාන කරන ගමම රෙහාන් ළඟට වෙලාම ඉන්න තීරණය කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් අනිවාර්යෙන්ම රෙහාන්ට තේරෙනවා සරණි කොච්චර ආදරෙයිද කියලා. අනිත් එක රෙහාන්ගේ අම්මට නංගිට මේ හැමෝටමත් තේරෙනවා. සරණිට ඕන කළේ රෙහාන්ගේ සල්ලිවත් පලවත් වෙන කිසිම දෙයක් නෙවෙයි රෙහාන් එක්ක ජීවත් වෙන සතුටින්. ඉතින් මෙන්න මේ ගැන තේරුණාට පස්සේ රෙහාන් සරණිට සමාව දෙන එක සිද්ධ වෙනවාමයි කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට පෙන්වන්න බලාපොරොත්තු වුණා.